ජාත්‍යන්තර මූර්ය අලමුදලත් එක්ක අපි එකඟ වෙලා තියෙන සම්පූර්ණ වැඩසටහනට තුලම තියෙන වැදගත්ම දේ තමයි ණය ගෙවීමේ ශක්නුතාවය පිළිබඳව දරාගෙන හැකියාව පිළිබඳ විස්තරය. ඒක උඩ තමයි සම්පූර්ණයෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය සාකච්ඡා කරලා තියෙන්නේ. වියදම් කරන ප්‍රමාණය සාකච්ඡා කරලා තියෙන්නේ. ගෙවිය යුතු බදු පිළිබඳව සාකච්ඡා කරලා තියෙන්නේ. දැන් ඒක උන් යලි සාකච්ඡා කරලා විකල්පයක් ඉදිරිපත් කරනවා. එහෙම කරන්න බෑ. එහෙමනම් ඒගොල්ලෝ කියන්නට ඕන කොහොමද ඒක කරන්න කියලා. 2023 වෙනකොට අපිට ප්‍රාථමික අයවැය අතිරික්තයක් තිබුණා. 2025යි 32යි අතරතුර ඒක 0.6 ඉඳලා 2.3ට වැඩි වෙන්නට ඕන. පොලියයි ණයයි වෙනම ගෙවන්න බැරි නම් තමන්ගේ පඩි ටිකවත් ගෙවා ගන්න බැරි නම් කොහොමද පොලි ගෙවන්නේ? ඒ හින්දා ඒක වැඩි කර ගන්නට ඕන. ඒකට ගැන වචනයක්වත් නැහැ. විදේශීය ණය සඳහා ගෙවන ප්‍රමාණය දැනට දලදාචික නිෂ්පාදනයේ 9.2ක් අවශ්‍යයි. ඒක අඩු කරගන්නට ඕන 2028 වෙනකොට 4.5ට. මේ සියල්ල නැතිකොට ඒගොල්ලෝ කොහොමද මේක ගැන කිසිම වචනයක් නැතුව අපි විකල්පයක් සාකච්ඡා කරනවා? මේකෙන් අදහස් වෙන්නේ මේ සාකච්ඡා අසාර්ථක වෙනවයි කියන එක. IMF එක සාකච්ඡා ලත්තනින්ම ලොප් වෙලා විනාශයකට යනවයි කියන එක. IMF එක පැත්ත ගැහුවොත් වෙන්නේ ණය ප්‍රතිසංස්කරණයට එකඟ වෙච්ච රටවල් තියෙනවා. ඒ සියලු රටවල් ආපස්සට යනවා. මොකද උන් එකඟ වෙලා තියෙන්නේ මේ විදියට එකඟ වෙම උඩ. ඒකත් එක්ක මොනවද වෙන්නේ? දෙසැම්බර් මාසයේ IMF එකෙන් එන්න තියෙන ඇමරිකානු ඩොලර් මිලියන 400 එන්නේ නැහැ. ඒක ඉන්නේ නැහැ කියලා කියන්නේ World Bank එකෙන් දෙන 400ක් එන්නේ නැහැ. ඒක ඉන්නේ නැහැ කියලා කියන්නේ ආසියානු සංවර්ධන බැංකුවෙන් එන ඩොලර් 500ක් එන්නේ නැහැ මිලියන. ඒ කියන්නේ ඉදිරි ජනවාරි වෙනකොට ඩොලර් බිලියන 1.2ක් හෝ 3ක් පමණ අපිට එන්න තියෙනවා. සියල්ල එන්නේ නැහැ කියලා කියන්නේ ආර්ථිකය කඩාවැටෙනවා.